මට තව බඩ ටිකක් ගේන්නද? මොකක්ද පහදුවේ? මේ හොඳටම හැටි. දැන් ළමී නැන්දට සනීපයිද මාමේ? ඒ කිනේන් නම් මට පළවෙනි හෙනවරු කමට හිටලා ඉන්නේ. ඒ කිව්වේ මාමේ? ළමිය මලව පංච අස්සනියක් වෙලා මගේ පස්සෙන් එලෝනෝ කෙල්ලේ හිතනුත් ඇති. මොනව? එතකොට ළමී නැන්ද මැරුණද? පහුගිය දවස්වල එහෙම කතාවක් කියවුනාලු. ඒ කාරණාව ඇත්ත වෙන්න ඕන. ඒකි මම මරන්න දෙපාරක්ම පස්සෙන් එලෙව්ව. උඹ මරන්න? ඒ මොනව කෙරුවටද? ඒක තමයි දුවේ අපි මේ ඉවරයක් නැතුව බොන එකේ තේරුම. අපිට වාසනාවක් නෑනේ. මාම මොන අන්ඩර් දෙමලයක් කියනවද කියලා මට නම් තේරෙන්නේ. උඹට කියන්න කෙල්ලේ බිව්වේ නැත්තම් එක මොහොතක්වත් හිතේ බයක් එකක් නැතුව ඉන්න බෑ. ළමයටත් එහා හිතින් හිඳෝන කර්ම දෝෂේ. මට නම් මේ මොකවත් තේරෙන්නේ. යකෝ පහුගිය කාලේ කරපුවා කරපුවා. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා කියනවනේ. කරපු පව් පස්සෙන් එන්නේ ගුණා පස්සේ කරත් වෙනවා වගේ කියලා. මොනවා කරන්නද? අතදරලාහමේ මේ තටු දෙකට ගිය හදන්න යනවා කියන්නේ ඔය හොර බිස්නස් කරන හැමෝම තමයි බාපේ. මාගරු තට්ටු පණි අපි ඉන්නකම් වේලෙන්නේ කල අම්මප මාගරට් නෝනා කියන්නේ ජනතාවගේ අවශ්‍යතාවන් තේරුම්ගට්ටු ගැහැණිය. හරිද? අපි යට උදව් කරන්න ඕන හැම අතින් මිල මුදලින් අතින් පයින් ඔක්කොම ගෙමු. ඕ අපි උදව් කරන්න ඕන. එයා ජනතමත් උදව් ඉල්ලන ඇතිනේ. බාප්පා හරි. එයා අපෙන් උදව් ඉල්ලනවා. අපි කැමති උදව් දෙන්න. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නය? මොකද ප්‍රශ්නේ? කෙලින්ම කියනවා නම් මනි ප්‍රශ්නේ. සල්ලි කොහොමද හොයන්නේ? ඔබ දැනගන්න පුතේ, ඔය මනි ප්‍රශ්නේ අද විතර නෙවෙයි බ්‍රහ්මදත්ත රජුරුවන්ට තිබුණා. හැබැයි ඒක විසඳුවා. ඒක විසඳුවා. කවුද? කවුද විසඳුවේ? අපේ බෝසත්ත්වෝ. අපේ බෝසත්ත්වෝ විසඳුවේ ඒක. අද මම මේ ප්‍රශ්නේ විසඳනවා. වරේ මම ළඟට. පෙරුණාද? වරේ මගේ ළඟට වරේ. වරේ! වරි ළඟට. හරි.
චන්දි මේ වීකෙන්ඩ් එකේ ලියෝ ආවම අපි අර ප්‍රොබ්ලම් එක කතා කරලා ඉවරයක් කරගමු. මොන ප්‍රොබ්ලම් එකද මමි? ඔයාගේ ලියෝගේ ප්‍රොබ්ලම් එක. මොකද ඒ දවස්වල ඔයාගෙන සීරියස්ලි හිටපු ලියෝ දැන් ටික ටික දුර්වල වෙලා වගේ මට දැනෙනවා. ලියෝගේ මගේ කිසිම ප්‍රොබ්ලම් එකක් නැහැ මමි. එයා ආස සඳා වගේ ලස්සන පිරිසර කෙල්ලක්තුළු. හැම දේම විහිළුවට බාරගන්න එපා චන්ද. කවුද එහෙම කියන්නේ? කියන්නේ මිස්ටර් ලියෝ ෆ්‍රෙන්ඩ්. අපි යාගේ නිදහසට ඇඟිලි ගහන එක හොඳ නෑ මමි. ප්ලීස් මේ ගැන ඇත්ත කතා කරන්න එපා. නෑ නෑ නෑ, ඕක ඔයාගේ බොරුවක්. මං කවදාවත් ඒක විශ්වාස කරන්නේ නෑ. ඒක ඇත්තක් වුණත් ලියෝ එහෙම වෙන්නේ ඔයා හින්ද. මොකද කොල්ලෙක් කවදාවත් කැමති වෙන්නේ නෑ කෙල්ලෙක් ළඟ සැකන් වෙන්නේ. ඒකට මාව අල්ලගන්න එපා. ආවෙත් එයා ගියොත් එයා. එහෙම කියලා ඔයාට ලිස්සල යන්න දෙන්න බෑ. ඒක මං ලියොත් එක කතා කරගන්න. එතකොට මමීට ඕනේ මං ලියෝ ළඟ හැල් වෙනව බලන්නද? නෑ නෑ, ඩැඩි මායි දෙන්නම් බලාපොරොත්තු වෙන්නේ ඔයා කවදා හරි ලියෝව මැරි කරනවා දකින්න. ඒක නම් කවදාකවත් වෙන්නේ නෑ මමි. ප්ලීස් ඔය අදහස තවත් තියාගන්න එපා. වෙන්නේ නෑ. එහෙනම් වෙන්නේ මොනවද කියලා කියනවා බලන්න. එහෙනම් මමත් එකක් කියන්නද? ඔයාව රණමල් ගැන හිතේ තියෙන අදහස අයින් කරගන්න. ඒකත් කවදාවත් වෙන්නේ නැහැ. ඕකේ? කොයිනේ නිකේ අම්මා? ඔන්න ඔහේ පලා කඩන්ට ගියේ. අනේ මේ මිනිස්සයටත් මේ තැල්කොළ පිස්සුව මිසක් වෙන නිවනක් නැහැ. කොයි පුංචිරාල්? මන් දන්නේ. ඔන්න ඔහේ වෙල පහලට යනව දැක්කේ. එකත් එකටම මේ කාලකන්ණියක් බොන්න යන්නේ. චි. හැමෙනිකේ. සුදුමැණිකේ මේ ඉදමක් තීනවා ගන්නවා නම් අක්කර 8ක පොල්ලිඩම ඈ ඉදම මැද්දේ ලස්සන ගේ පොඩ්ඩ අත ළඟ ලිඳ කට ළඟ වතුර. මං හිතාගෙන ඉන්නේ මගේ සුදුමැණිකේ නමට මේ ඉදම අරන් දාන්න. ඔව් මට ඕන නැති ඉඩමක් නැහැ. අනික මට මොකෝ කාගේ නමට ගත්ත? එහෙම කියන්නේ පාවෙනිකේ. බලන්නකො මේ ගේ දැන් කොච්චර දිරාපත් වෙලාද කියලා මේ. මටත් මේ දවස්වල මේ සල්ලි ටිකක් හිර වුණානේ. නැත්තම් මං දන්නව. මගේ පොතේ නම් සත පහක්වත් නැහැ. නෑ නෑ නම් තියෙයි ඉතුරු වෙලා මේ අපේ අම්මා කරන පිස්සු වැඩින්ද අපිට නේවත් ජීවන්න ඕනේ. මොනසේ කියන්නේ ලක්ෂ දෙකම මාරයිදම නැත්තම් ඉතින් ලක්ෂ පහයි. ඔය ලක්ෂ දෙකම මාරයි කියන්නේ මං හින්ද. හරිද? ටික ටික ගෙවනවටත් මිනිහගේ අකමැත්තක් නෑ. ඒත් මං හින්ද. 10-15,000 දුන්නොත් අපිට ඔප්පුව ලියා ගන්නෙම පුළුවනි. නරකද මැනිකේ
අප්පච්චිට මේ ගැන කියලා බැලුව. අනේ මට බෑ. ලැජ්ජ නැතුව අප්පච්චිකින් ගිහින් සල්ලි ඉල්ලන්න. ඔයාව මීට් වෙන්නේ කොහොමද කියලා මං හිත හිතා හිටිලියෝ. වෙරි සෝරි, මං දැන් නඩුවට නම් කතා කරන්නේ. ඒ වුණාට වාට මේ නඩුවේ නම් සාක්ෂිකාරයක් වෙන්න වෙනවමයි. හරි, මොකක්ද දැන් ප්‍රොබ්ලම් එක? අද මම මටයි රණමල්ට විරුද්ධ යුද්ධ ප්‍රකාශ කළා. හේතුව? මම මමීට කිව්වා ඔයා පිරිසර ගමක කෙල්ලක්ව මැරි කරන්න යන්න කියලා. ඉතින් ඒකටත් වැරදිකාරි මමලු. හරි හරි, දැන් මොකද්ද මගෙන් කරෙන්න ඕනේ? ඔයා අපි දෙන්නට හෙල්ප් කරනවා නේද ලියෝ? ඒක නම් බෙල්ල ගහලා යන වැඩක්. මතු පිටින් මම මොනවා කිව්වත් හිත යටින් මං තාමත් හිටපු තැනමයි ඉන්නේ. අකමැත්තෙන් වුණත් මම වට උනදවක් කරනවා. ඒ කිව්වේ ඔයා තාමත් මං ගැන හිතනවා කියන එකද ලියෝ? ප්ලීස් චන්දි, අපි ඒ ගැන කතා නොකර ඉන්න. මං ඔයාට මගේ මයියා කෙනෙකුට වගේ සලකන්න ලියෝ. ප්ලීස් එපා. මට හොඳ යාළුවෙක් ඉදිරි සලකන්න. ඔකනේ යකෝ කියන්නේ එකට කෑවත් බොක්ක වෙනස් කියලා. තනියම ගියානේ? බෑ මේක මේ තනියම යන්න නැතුව ඉතින් පවුලේ කියන්නේ. ඒක මේ රාලහමෙන් කොයි ලෝකෙද ගියේ? ඊගෙන් ගමනේ ගමන්නේ. මෙයාට වෙනින්කෝ අපිට ලොකු වැඩක් තියෙනවා කරන්න. ලොකු වැඩක් කිව්වේ? අර මාග්‍රට් නෝන ඉන්නෝනේ ගෑණි, මේ දවස්වල ලොකු වැඩකට වැහලා ඉන්නේ. තවත් හොරජාව ආරමද්ද රාලාමි. ඉස්සරහෙන් හෝටලේ යනවා, පිටිපස්සෙන් ව්‍යාපාරය යනවා. ඒක තමයි වැඩපිළිවෙල. එහෙනම් අපිට හොඳ හෝටලේකින් කන්න පුළුවන් වෙයි නේ? මේ මොකද රාලාමි අපි කරන්න ඕන ලොකු වැඩේ? මේකනේ පුංචි රැල. දැන් ඔය ලොකු ලොකු ව්‍යාපාරවල කොටස් කුණනෝනේ. අපිට තියෙන්නේ කොටස් ගන්න. ගන්න ඕන නේන්න. මේ වෙයි කියේ රාලාමිගේ කොටස් නැත්තේ කොහෙද? හැබැයි පුතෝ,
මේක ලොකු වැඩ කොටසක් තියෙන්නේ උඹට. හැබැයි රාලාමි ආයෙනම් මං ඔය පව්කාර වැඩවලට අත ගහන්නේ. මේ එකක් කරලා විඳුණු හැටි පේනවනේ. රුපියල් 5000යි මෙව්වා 6යි. ගැලුමක් මොකද කියන්නේ? හිමිකරුවෙක් වෙනවද නැද්ද? හරි හරි කියන කියන Good morning, Leo. Good morning, auntie. Badin. Ithin kohomada auntie? Ko uncle ehem penna? Thoma sudaya patthata giya. Chandith ekkama. Oya me kune yan yanada? Man office yana gamanga auntie. Office ek kaada dunnai kiyala kiwwa neda? Dr. Manchanayakata man office ekata vikunna ganna. Etukota oya bara gatta nadu workers la? ඒ ඔක්කොමත් එක තමයි මම යාට බාර දුන්නේ. අද මම යන්නේ ඉතුරු ડોකියුමන්ට්ස් ටික ක්ලියර් කරලා දෙන්න. මට ඇත්ත කියන්න. ඇයි ඔයා මේ වගේ තද තීරණයක් ගත්තේ? අඩු ගානේ අන්කල් ගෙන්වත් අහන්න නැතුව. මං කොහේ හිටියත් අන්කල්ටයි ආන්ටිටයි මගේ මැරිච්ච දෙමාපියන්ට වගේ ගරු කරනවා. ඒත් මෙතනදි මට තනි තීරණයක් ගන්න වුණා. I'm very sorry aunty. හරි. ඔයා දැන් හැම දෙයකින්ම නිදහස් වෙලා කුරුල්ලෙක් වගේ කැලේට පියාඹල යන්නද? කමක් නෑ කමක් නෑ. නෑ ආන්ටි මට කවදාවත් නිදහසක් නොදෙන එක දෙයක් තියෙනවා. ඒ මොකක්ද? මගේ හෘද සාක්ෂිය. කීයද මුලින් ඉල්ලන්නේ? රුපියල් 25000ක් ඕනලු. ඇඩ්වාන්ස් ගෙවන්නලු. මේ ඊට පස්සේ ටිකෙන් ටික ගෙවලා ඔප්පුව අපේ රාලාමිගේ නමට ලියව ගන්න පුළුවන්ලු. මේක මේ පිටේයි කියලානේ විධානි මහත්තයෝ. මොකද අපි කෙල්ල කියන්නේ? මේක ආපුවම බලන් දෙපෑ. අපේ සඳා කෙල්ලගේ මූණේ තිබිච්ච සිරියාව. ඒ රාලාමි මහත්තයා කියන්නේ මේක අරගෙන සඳාගේ නමට ලියනවායි කියලා. උඹ පොල්ලිඩිම දැක්කද? පොල්ග සරුවට තියෙනවා? දැක්කදත් කියලා අහනවා. රාලාමි මාවනේ කැඳගෙන ගියෝ ඔය ඊටම බලන්න. ස්වාහක් කටවහක් නෑ විධානේ මහත්තයෝ. එක ඉත්තේ මේ පොල් කෙටි 60-70ක් විතර. උඹ කසාදර කලින් නම් කිව්වේ ග්‍රාමසේක මහත්තයාට කිසිම අඩුපාඩුවක් නෑ කියලා. දැන් මට පේන විදිහට උඹත් අපිට ඔය බලපල්ලකෝ. මේ දවස්වල හෝටලේක මගුලක් ගන්නවා කියනක සුළුපටු වැඩක්ද? අපේ රාලාමිට කොච්චරක් නම් වියදම් වුණාද? ඒක නෙමේ දවස්වල අමාරු. මට දුක මේක පිටේයිද කියලා. රන්මල් ළඟදි මේ පැත්තේ ආවෙත් නෑ. මං කොල්ලොට පණිවිඩයක් අරගෙන බලන්නම්කෝ. නෑ නෑ ඕන්නේ. එයාට කිව්වතින් මේ ගනුදෙනුව කෙරෙන්නේ. යාමා එක ජාතියක මිනිහෙක්නේ. එහෙනම් දැන් මෝ ඵලයන්. මං පුංචි මිනිකත් එක්ක මේ ගැන කතා කරලා
තීරණයක් අරගෙන ඔබට දන්නවන්න. මේ අප්පා මේක පිට යන්න නම් දෙන්න එපා වුන්.